හැමතැනම හැබැයි අපේ ළමයිත් මේ පාසල් වලට යන නිසා ඒ වගේ ජනවාරි වල හිටියේ කොහොමද මාර්තු 31 වෙනකොට හිටියේ කොච්චරද දැන් අද ඉන්නේ කොච්චරද කියන එක අපි දන්නවා මං ඊයේත් කිව්වා පැහැදිලිවම කිසිම හේතුවක් මත අපි පළවෙනි වසර පස්වෙනි වසර හයවෙනි වසර සඳහා මේ මම අධ්‍යාපන ධූරයේ දරපු කාලය තුල එක ළමයෙකුට හෝ අපි පාසලක් ලබා දීලා නැහැ දේශපාලඥයන්ගේ ඌපමණින් නමුත් අපි මේ සේවා මොල් වලට ලබා දීලා තියෙනවා වෛද්‍ය වෘත්තියට ලබා දීලා තියෙනවා සම්පූර්ණ බොරු ඔය කියන්නේ විශේෂඥ වෛද්‍යවරු 1600ක් ඉන්න විශේෂඥ වෛද්‍යවරු සංඛ්‍යාවෙන් 300ක් විතර ඒ රජයට සහාය දක්වලා වෙනම ගිහින් ඉන්න කණ්ඩායමක් ඒ කට්ටියට දුන්න ප්‍රමාණ තමයි ඔය පෙන්වන්නේ GMO එකට දුන්නා කියලා. තුමා කියන්නේ වෙනත් විදියකින් GMO එක හරහා එන්න එපා වෙනම එන්න. මම කියන්නේ අසාධාරණ ඉල්ලීම් වලට දෙන්නේ නැහැ කියලා. සාධාරණ ඉල්ලීම් වලට අපි ඉදිරියේ දීලා තියෙනවා. ඒවා බාර ගන්න කියලා කියලා තියෙනවා. විවිධ බලපෑම් කරමින් අපිව බැලුවා ඒවා ඉක්මවා යන්න. ඒ ඉක්මවා ගියාට අපි ඒක දෙන්නේ නැහැ. එහෙමනම් අපි අමතිකම් කරලා වැඩකුත් නැහැ. නමුත් මේ වෙන විට අපගේ ඉල්ලීම් කරපු කිසිම වෛද්‍යවරයෙකුට පාසලක් ලබා දීලා නැහැ. ඒක බොහොම වගකීමෙන් තියෙන ප්‍රකාශනයක්. මට සංගමින් නැව කියලා තියෙනවා. මේගොල්ලන්ට දෙන්න යන්න එපා ප්‍රධාන පාසල් ටික. දුන්නොත් එහෙම මේගොල්ලන්ගේ සමිතියේ ඉන්න ප්‍රධාන නිලධාරීන් අතර බෙදා ගන්නවා. එතකොට සාමාන්‍ය හේතු මත මාරුවීම් ලැබුවාට ලැබෙන්නේ නැහැ කියලා. ওই ප්‍රකාශයේ මා අධ්‍යාපන අමාත්‍යතුමාගේ අභිලාෂය පැහැදිලි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් සමාජිකත්වයේ ඈත් කරවීම තමයි එතුමාලගේ අරමුණ වෙලා තියෙන්නේ. මේ මාෆියා වලට යට වෙන්න බෑ ප්‍රජාතාන්ත්‍රිකයන් වශයෙන් අපිට. අපි පාර්ලිමේන්තුවේ ජනතාව ඡන්ද දීලා අපි මෙතනට ගෙනාවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කලයුත්තේ අලියාට අතදීම නොව හෙන්ඩුව අතට ගැනීම බව එකබද විපක්ෂයේ පවසනවා. අද කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ඩල සලහපිරු මහතා මේ අදහස් පළ කළා. එක්සත් ජාතික පක්ෂයේ 70 වෙනි සංවත්සරයේට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා විදියට මෛත්‍රීපාල ශ්‍රීසේන ජනාධිපතිතුමා සහභාගී වීමත් කරන ලැබු කතාවත් අපි ඉතා දැඩිව ප්‍රතික්ෂේප කරන්න තීන්දුව කරා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 65 වෙනි සංවත්සරය 70 වෙනි සම්මේලනයේ එක්සත් ජාතික පක්ෂ මේ දෙක අතර තියෙන වෙනස මේක සමාජීය විදිහට ගත්තොත් අහසයි පොළොවයි අතර වගේ පරතරයක්. දේශපාලනිකව ගත්තොත් මේක මැන්ඩෙලා සහ හිට්ලර් අතර වගේ තියෙන පරතරයක් තිබුණා. දේශපාලන වශයෙන් කවුද මැන්ඩෙලා කවුද නෑ නෑ ඒක නෙමෙයි වෙනස මම කියන්නේ. දැන් මැන්ඩෙලා සහ හිට්ලර් අතර වෙනසක් තියෙනවනේ. දේශපාලනික බැලුම් ඒ වෙනස දෙනිසා කරුණා කරලා අලියට අත දෙන්න යන්න එපා අතට හෙන්ඩුව ගන්න. එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා මහමණ්ඩල සැසිවාරයේ අමතා ඊයේ කළ දේශනාව පිළිබඳව දලස් අලහපෙරුම මහතා මෙහිදී අදහස් පළ කළා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්තුමා ඔහුගේ දුර කාලයේ අවසාන කතාව ඊයේ පැවැත්වුවා. ඒ කතාවේදී අලුත් යූනියන් එක පිටවීම සඳහා මියන්මාර් සහ ශ්‍රී ලංකාව ගන්න ලැබු උත්සාහයට එතුමාගේ ආශිර්වාදය ප්‍රකාශ කරා. ඔන්න බලලා මල්ලෙන් එළියට පැනනවා. එතුමා ලංකාවට ඇවිල්ලා රුවන්ඩාවට දින 100ක් ඇතුළත ලක්ෂ 8ක් ඝාතනය කරපු ඒ මහා සංහාරය ලංකාවේ තත්ත්වයට සමාන කරාම වගකීතු අය ගොළුව වගේ හැසිරුණා. දැන් එතුමා එතුමාගේ සමුගැණීමේ කතාවේදී ඒ ප්‍රකාශය නැවත වෙනත් වචන වලින් ගේනවා. අපි බලාපොරොත්තු වෙනවා මෛත්‍රීපාල සිසුන් අතිගරු ජනතුමාගේ කතාවේදී අදහවස අවශ්‍ය උත්තරේ ලැබෙන්නට ඕනේ කියලා කියන එකයි ප්‍රකාශන විදිහට අපිට විශ්වාසය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කරමින් සිටින බව අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්. හොඳට හම්බු කරපු ඇමතිවරු කීප දෙනෙක් පෞගිය ආණ්ඩුවේ ළඟදී ඉඳන් කැටහොල්ලන්න පටන් ගෙන තියෙනවා. මේ කැටහොල්ලන්න පටන් ගෙන තියෙන්නේ හමුදා නිලධාරියෙක්ගේ ප්‍රශ්නයකට වන්දි සඳහා මුදල් එකතු කරන්නයි කියලා. මේ නඩුව බඳුර ගුණාධර මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් දැන් හොවා දක්වන්නේ උත්සාහ කරනවා. මේක මේ හමුදාව දඩයම් කරන්න අලුත් ආණ්ඩුවේ උත්සාහයක් කියලා. ජීඑල් පීරිස් මහත්තයා දාපු නඩුව ඒගොල්ලන්ට බැර වෙන්න ඕනේ කේස් එකක්. මේ තීන්දුව ආවේ මේ අලුත් ආණ්ඩුව ඉන්න කාලේ වුණාම ඒකේ වගකීම ආණ්ඩුවට එල්ල කිරීම මහා පහත් නිින්දිත වැඩක්. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා අට වෙනිදාට මොකද නෙළුමක්ද මොකක්ද එකක් පිපෙන්න හදනවලු මොන මලක් පිපෙනවද අට වෙනිදාට පිපෙනවද කියන එක පිපෙන ගමන් පර වෙනවා කියන එක නම් පේන්න තියනවා කියන එක විතරක් මේ අවස්ථාවේදී මතක් කරන්නට ඕන. ජනතා විමුක්ති පෙරමුණ කඩන්න හැදුවා. එක්සත් ජාතික පක්ෂය කඩන්න හැදුවා. අන්තිමට අද බලන්න මහින්ද රාජපක්ෂ මොකද්ද කරන්නේ කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් විනාශ කරන්න උත්සාහ කරනවා. අලුත් පක්ෂයක් හදලා. මහින්ද රාජපක්ෂ කියන්නේ පක්ෂ විනාශ කිරීමේ නියමුවක්. වෛද්‍යවරුන්ගේ දූදරුවන්ගේ පාසල් ගැටලුව සම්බන්ධයෙන්ද මෙහිදී අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අදහස් පළ කළා. දොස්තරලා මේ රට පාලනය කරන්න හදනවා. දොස්තරලා ඉගෙන ගත්ත ඉස්කෝලේ මොකද්ද කියලා දොස්තරලට සමාට අමතක වෙනවා. දොස්තරලා නිදහස් අධ්‍යාපනයෙන් ඇවිල්ලා මෙතනට ආවයි කියන එක දොස්තරලට අමතක වෙනවා. IT විෂයටයි හැම විෂයටමයි දොස්තරලා කට දානවා. කමක් නැහැ. දොස්තරලා අපේ රට හොඳ සෞඛ්‍යදායි පොරපුරක් බිහි කරන්න ඉන්න පිරිසක්. අපි ආදරය කරනවා. ඒකට අවශ්‍ය පාසල් ටික දෙන්නුනේ එතනදී අපි කවදාවත් ඒක බැහැර කරන්නේ නැහැ. ඒ වගේම සාධාරණ වෙන්න ඕනේ. මේ රටේ රජයේ සේවය කරන තව කී දෙනෙක් ඉන්නවද? ඒගොල්ලන්ට ඒ සාධාරණේ විය යුතු නැද්ද? මේ ගැන සානුකම්පිත හිතන්න ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න මේ වැඩ කරලා ජනතා වගෙන් පලිගන්න එපා.
පලාත්පලන මැතිවරණයේ කල්යෑම තම හෘද සාක්ෂිරද ප්‍රශ්නයක් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ ඉදිරි පලාත්පලන මැතිවරණයේ සම්බන්ධයෙන් එකබද විපක්ෂයේ නියෝජිතින් පිරිසක් සමග අද පැවති සාකච්ඡාවකින් අනතුරුවයි. ඒකාබද්ධ විපක්ෂයට සහාය දක්වන පළාත්පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදීය නියෝජිතයින් අද මැතිවරණ කොමිෂන් සභාව වෙත පැමිණියේ ඊයේ ලබා දුන් සංදේශයට අදාළව හිමි වූ සාකච්ඡාව සඳහායි. එම අවස්ථාවේදී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක්ද කොමිෂන් සභාව වෙත පැමිණියා. ඔවුන් පිටතට පැමිණියේ පළාත්පාලන ආයතන ප්‍රධානීන්ගේ සංසදීය නියෝජිතයින් පිටව ගිය පසුවයි. අපි පෙන්වලා දුන්නා 2012 පළාත්පාලන මැතිවරණ සංශෝධන පනතේ 3A2 වගන්තිය හැටියට සීමා වායින් සංශෝධන සිද්ධ වෙන්න පුළුවන්. ඒක කරලා ඉවර වුණාට පස්සේ ලැබෙන මැතිවරණයේදී තමයි අලුත් සීමා වායිම අදාළ වෙන්නේ. පවතින සීමා වායිම අනුව මේ ඡන්දේ පැවැත්වෙන්න ඕනේ කියලා මැතිවරණ කොමිසමම පිළිගත්තා. ඒ වගේ මැතිවරණ කොමිසමේ සභාපතිතුමා ප්‍රකාශ කළා දෙසැම්බර් 31 වෙනිදට වලින් ඡන්දේ පවත්වන්න බැරි නම් අපි ඉල්ලාස් වෙනවා කියලා. ඒවත් ඉතින් ඔය එහෙමෙන් පොඩ පොඩ කතා කරා ඒ උනාට මේ ඒකට නෙමෙයි අපි ආවේ මේ අද මුළු රටේම ඡන්ද බලය අහිමි කරලා තියෙන වසර ගණනාවක්. ඒ ගැන අපි පැහැදිලි කිරීම තමයි ඇත්තටම කොමිසමද මේ කල් දාන්නේ කියලා දැන ගැනීම සඳහා මේ සාකච්ඡාව එක මේකක් කෙසේ වෙතත් අපිට ඕන ඡන්දය ඒකට තරම් කරන ඒක අපි තීන්දුව කරાવી මුලින් ඡන්දයක් ගන්න එපා. හදලා ජය ගන්න පුළුවන් ඒක. අපි අනිවාර්යයෙන්ම දිනනවා. संसदे नियोजित पिरीसाउन भारदीप संदेश संबंध मचुवर्ण कमीशन सभा साकर नट प्रेमिया ओन निद्रिपत्करे छंद विमसीम वहाम तिबीतु भव अभी ओन नट जन दुन्ना मचुवर्ण कमीशन सभा तिन्ने छंद विमसीम वहाम तिबीतु भवटाई मूलिक कटयू करोतिवर्ण कमीशन सभा प्रयोजन मेथिवर्ण कमीशन सभा सामाजिक हरदसाक्षर प्रश्न एक तीरने करने नीति विशारदयो एक नीतिपति अधिकारने රට වැටි ඇති ආර්ථික අරුබුදෙන් ගොඩේමට ආණ්ඩුව පිළිතුරු ලෙස සොයාගෙන ඇත්තේ රාජ්‍ය සම්පත් විකිණීම බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වමින් දිසානායක මහතා මේ බව සඳහන් කළා. එඩ්ගා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ රට පුරාගෙන යන සම්මන්ත්‍රණ මාලාවේ තවත් එක සම්මන්ත්‍රණයක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. විකිනීම බිලිදීම අනක එක්කා කිව්සු වර්තමාන ආණ්ඩුව අපේ රටේ ආර්ථිකයට කරමින් තිබෙන බරපතලම විනාශය මෙම ශේෂ්ත්‍ර තුමහරා ඉතා හොඳින් පෙන්වු කරන මහ භාණ්ඩාගාරයෙන් අහන මුදල් අමාත්‍යංශී ලේකම්මරය මේ මාසයේ පඩි ගෙවන්න ඕන කීයක් තියෙනවද කියලා භාණ්ඩාගාරය කියන දැනට නම් ඇවිල්ලා තියෙන මෙච්චරයි විශ්ව විතර වෙනකොට මෙච්චර තව ටිකක් එයි භාණ්ඩාගාරයේ මහ බැංකුවට කියනවා අනේ කරුණා කරලා බැඳුම් කරයක්වත් නිකුත් කළා කීයක් හරි අරන් දෙන්න කියලා ඔන්න දුවනවි ඒ නිසා දෛනික වශයෙන් ගත්තොත් ආණ්ඩුව දැවැන්ත ආර්ථික අර්බුදයක ගිලිලා තිබෙනවා. ඒක අපි නෙවෙයි ඒගොල්ලෝ දැන් කියනවා. තව අවුරුද්දක් යනකොට කියන්නේ නැහැ. දැන් තඩි බාණ්ඩ කෙනෙක් ඉන්නවා. රාජපක්ෂ තමයි මේ අපරාධ කරේ. රාජපක්ෂට පෙන්වන්න හිටිය ප්‍රබාක. මේකල්ලෝ එක උත්තරයක් මේකට තෝරගෙන තිබෙන්නේ අපේ රටේ රාජ්‍ය සම්පත් විකිණීම. ආණ්ඩුව දැන් එයාලංක එක විකුණනවා. අර කෝටි 7800 ණය ගන්නවා භාණ්ඩාගාරේ. අපේ ඉඩම් කාර්යාලයට ගියොත් ඒක කාර්යක්ෂමද? නෑ ඒක තකාර්යක්ෂමතාවෙන් පිරීලා තියෙන්නේ. පොලිසිය කාර්යක්ෂමද? නෑ. එහෙනම් ඇයි තෙල් සංස්ථා විතරක් විකුණන අපි කියන්නේ තෙල් එක විකුණනවා නම් අකාර්යක්ෂමයි කියලා අනිත් ඒවත් විකුණනවා පොලිසියත් විකුණපන් බන්ධනාගාරෙත් විකුණපන් මේ ආණ්ඩුවත් අකාර්යක්ෂමයි එහෙනම් ආණ්ඩුවත් විකුණන්න ඕනේ